පිරතිමේ අපේ රටේ හිටපු රජ කෙනෙක් පිළිබඳව සිහිපත් කරනවා. දිවි හිමියෙන් සෙල් රැකපු රජ කෙනෙක්. රජ්ජුරුවන්ගේ නම ධාර්මික තිස්ස කියල තමයි සඳහන් කරන්නේ. සීලයට ඉතාම ලැදි කෙනෙ. හැබැ ධාර්මික තිස්ස රජ්ජුරුවන්ට දවසක් හිතුනා වටු මස් කණ්ඩ ඕන කියලා. වටු මස් කෑමේ අසාවක් ඇති වුණා. රජ්ජුරුව මේක රාජ සභාවේ හරි තමන්ගේ පිරිසට හරි කීවනං රජ්ජුරුවන්ට වටු සිය ගැනන් හම්බ වෙනවා. අප රජ්ජුරුව එහෙම කැමති නෑ. රජ්ජුරුව දන්නවා කියපු ගමන් මං වෙනුවෙන් වටුව මරලගේ නවා කියලා. එතකොට රජ්ජුරුව වෙනුවෙන් ඒ මටුව මැරෙන්නේ. ඒහින්ද රජ්ජුරුව කැමති නෑ එහෙම වෙනවට. ඒක හින්ද වටු මස් ඕන බව කාටවත් කියන්න පුළුවන්කමක් නෑ. වටු මස් කෑමේ තණ්හාව තියෙනවා. නමුත් කියාගණ්ඩ බෑ අර සිද්ධිය වෙන හින්දා. ආං ඒ හින්ද වටු මස් කෑමේ තණ්හාව හිත ඇතුළි තද කරගෙන රජ්ජුරු අවුරුදු තුනක් හිටියා. කාටවත් කියන්න ඇතු. නමුත් මේ තණ්හාව එන්න එන්න වැඩි වෙනවා. රජ්ජුරු කල්පනා කළා කාට කියලද කැප විදිහට මසක් හොයාගන්න. මම නිසා නොමැරූ සතෙක් වෙන්ඩුවන. ඉසල්ල රජ්ජුරු හොයල බැලුව හොඳට සිල් රකින කෙනෙක් ඉන්නවාද මේ රටේ තව කියලා. කරුණු හොයාගෙන යනකොට රජ්ජුරුවන්ට එක උපාසක මහත්තයෙක් ගැන තොරතුරු අහන්න ලැබුණා. දිවි හිමියෙන් සිල් රකින කෙනෙක්. රජ්ජුරුවන්ට ඕන වුණා එයා පරීක්ෂා කරන්න. මේ කාරණාවෙන් අපිට පේනවා රජ්ජුරුව කොච්චර සීලයට ගරු කරනවාද කියලා. රජ්ජුරුව පණිවිඩයක් ඇරිය එතුමට එන්න කියලා. ටික වෙලාවක් රජ්ජුරුව එතුමත් එක කතා බහ කළා බොහොම සුහදව. කතා කළ උපාසක මහත්තයා යන්න ගියා. රජ්ජුරුව පස්සේ සේවකයෙක් අතේ උපාසක මහත්තයාගේ ගෙදරට කුකුලෙක් යවුවා. මේ කුකුලා මරලා උයලා ගෙනත් දෙන්න කියලා. උපාසක මහත්තයා කිව්වා මට කුකුල්ලු මරලා උයන්න බෑ. මරාපු කුකුලෙකුගේ මස් ගෙනල්ලා දුන්නොත් උයලා එවන්නම්. නමුත් මට රජ්ජුරුව වෙනුවෙන් කුකුල්ලු මරන්න බෑ කියලා. ආන් ඒ වෙලාවේ රාජපුරුෂයෝ කිව්වා දන්නවද? මේක රජ්ජුරුවන්ගේ ආඥාව. මේක නොකළොත් සමහර වෙලාවට ඔබේ ජීවිතෙත් නැති වෙන්න පුළුවන්. උපාසක මහත්තයා කිව්වා කමක් නෑ. ජීවිතේ වෙනුවෙන්වත් මං සතෙක් මරන්නේ නෑ. ඊට පස්සේ රජ්ජුරුවන්ට ගිහිල්ලා කිව්වා බෑ කිව්වා කියලා. රජ්ජුරුව ඒ වෙලාවේ කිව්වා රාජ ආඥාව උල්ලංඝනය කරපු නිසා ඔහු රාජ උදහසට ලක් වුණා. ඒ නිසා දංගෙඩියට ගෙනහිල්ලා බෙල්ල කපලා මරන්න කියලා. උපාසක මහත්තයා දැන් දංගෙඩියට අරන් යනවා. රතුරෙදි අන්දලා වදමල් කරේ දාලා වදක බෙර ගහ ගහ දංගෙඩිය ගාවට එක්ක යනවා. රජ්ජුරුව අර එක්ක යන පිරිසෙන් එක්කෙනෙකුට කිව්වා දංගෙඩිය උඩ බෙල්ල තියලා කුකුලා අපහු දෙන්න. දීලා කියන්න තවත් උඹට ජීවත් වෙන්න වෙලාව තියෙනවා. දැන් හරි මේ කුකුලා මරලා උයලා දෙන්න බාර ගන්නවා නම් දැනුත් උඹ නිදහස් කරනවා. එහෙම කරන්න කියලා කිව්වා. එහෙම කරලත් මොහු බෑ කිව්වොත් මට අපහු පණිවිඩයක් එවන්න කිව්වා. දැන් අර විදිහටම අරගෙන ගිහිල්ලා දංගෙඩිය උඩ බෙල්ල තියලා වදකයත් කඩුව අමෝරගෙන ඉන්න තැන රාජපුරුෂයෙක් ගිහිල්ලා කුකුලෙක් දීලා කිව්වා දැනුත් උඹට ජීවිතේ බේරගන්න ඉඩ තියෙනවා. මොකද කියන්නේ කියලා. උපාසක මහත්තයා නැවත දංගෙඩියෙන් බෙල්ල අරගෙන නැගිට්ටා. නැගිටලා කුකුලත් ඉල්ලගත්තා. දැන් පිරිස බලාගෙන හිටියා මොනව කරයිද කියලා. මෙයා හොඳට කුකුලගේ ඇඟ අතගාලා ඔළුවත් අතගාලා කුකුලට කිව්වා දැන් කුකුලගේ ජීවිතේනේ බෙල්ල කැපිලා මැරෙන්න තියෙන්නේ. උඹේ ජීවිතේ මට දියන්. මගේ ජීවිතේ උඹ ගනි. උඹ වෙනුවෙන් මගේ බෙල්ල කැපිච්චාවේ. උඹ ජීවිතේ අරන් යමන් කියලා කුකුලා නිදහස් කරලා ඇරියා. ආන්ගේ පණිවිඩේ රජ්ජුරුව ගාවට යවුවට පස්සේ රජ්ජුරුව බොහෝම ගෞරවනීය විදිහට ඉතාම හරසරින් පාසක මහත්තයා රාජමාලිගාවට එක්ක ගිහිල්ලා රජ්ජුරුවන්ගේ සතුට ප්‍රකාශ කරලා මේ තරං සිල් ආරක්ෂා කරන ශ්‍රේෂ්ඨ අය මගේ රටේ ඉන්න බව මට සතුටක් කියලා උපාසක මහත්තයාට හිමීට ලං වෙලා කිව්වා තුන් අවුරුද්දක් තිස්සේ වටු මස් කෑමේ තණ්හාවක ඉන්නවා. නමුත් රාජපුරුෂයන්ට ඒක කියන්න බයයි.
මොකද ඔවුන් මංවෙන්වීම් වටුව මරයි කියලා. මං බැලුවී සිල්වත් කෙනෙකුට හෙව්වොත් එයා කවදාවත් සත්තු මරන්න ඇති හින්දා මට කැපවිදිහට මස්්ටිකක් ලැබෙයි කියලා. උපාසක මහත්තයා ඒක බොහොම සතුටින් භාරගත්තා. ඕක ඔච්චර දෙයක් වෙයි, මං කරලා දෙන්නම් කියලා. එයා උදේම ගියා මස් තියෙන තැනට. එතෙන්ට වටුව මරලා ගේනවා මස් විකුණන අය. එතනින් වටුව ටිකක් අරගෙන මෙයා උයල ගෙනහිල්ල රජ්ජුරුවන්ට ගෙනහිල්ල දුන්නා. රජ්ජුරුවන්ට ආං ඒ හින්ද හරි විශ්වාසයි මේ උයල තියෙන්නේ මං වෙනුවෙන් මරාපු මස් නෙමේ කියලා. රජ්ජුරුව කොයිතරම් හොඳට සිල් ගැන උනන්දුවක් දැක්වාද. උපාසක මහත්තයා කොයිතරම් හොඳට මේ සිල් ආරක්ෂා කළාද. ආං එහෙම සිල් ආරක්ෂා කිරීමක් පිළිබඳවයි දිවිහිමියෙන් සිල් රකිනවා කියන කාරණාව සඳහන් කරන්නේ.